ලංකාවෙන් ගොඩ එන්නට ආණ්ඩුව ඉදිරිපත් කරන එකම වැඩපිළිවෙල ආර්ථිකය සංකෝචනය කරලා ආර්ථිකය හකුලවලා ජන ජීවිත විනාශ කරලා ඒ තුලින් රට ගොඩ ගැනීමයි අපි දකිනවා ඒක ඉතාමත්ම අදූරදර්ශී ක්‍රියාවක් ආයවැය කතාවේ කියනවා රටේ අනාගතයේ පදනම් වන්නේ අපනයන ශේෂ්ත්‍රය හරිත සහ නීලාර්ථිකය ඒ වගේම ඩිජිටල් විප්ලවය කියලා හැබැයි මීට සති කිහිපයකට පෙර අපනයන ශේෂ්ත්‍රයට බදු පිට බදු ගහන ඩිජිටල් ශේෂ්ත්‍රයට බදු පිට බදු ගහන මම දකින්නේ මේ අයවැය ප්‍රකාශය තුලින් එහි ගම්ව වේලා තිබෙන ඉලක්ක ඉටු නොවන ප්‍රතිපත්තියක් තමයි ක්‍රියාත්මක කරන්නේ කියන්නේ එකක් කරන්න එකක් ඒ වගේම දැන් බලන්න පොහොට්ටුව ඒ වගේම රාජපක්ෂ පරපුර මේ රට බංකොලොත් භාවයට පත් කිරීම තුල විශාල වශයෙන් ජනතාව දුප්පත් වෙලා දුප්පතුන්ගේ ප්‍රතිශතය සංඛ්‍යාත්මකව ප්‍රතිශතාත්මකව වර්ධනය වෙලා මොකක්ද දුප්පත් ජනතාව වෙනුවෙන් දරිද්‍රතාවෙන් පෙළෙන ප්‍රජාව වෙනුවෙන් රැකියා අහිමි වුණු තරුණ පරපුර වෙනුවෙන් පෝෂණය අඩු වුණු අම්මල වෙනුවෙන් දූ දරුවන් වෙනුවෙන් මොකක්ද වැඩපිළිවෙල එක පැත්තකින් ආණ්ඩුව දිලිවාගෙන ඇමති උරුපත් කරන්නට දේශපාලන සූදුවක නියැලෙන අනෙක් පැත්තෙන් අම්මලගේ දරුවන්ගේ මන්ද පෝෂණය වළක්වාලන්නට ඉතාමත්ම සුච්චම් මුදලක් වෙන් කරනවා. අපි දකින්නේ මේ අයවැය මානුෂීය අයවැයක් කියලා. මේ වෙලාවේ රටට අත්‍යවශ්‍යම මනුෂ්‍යයන් මිනිස්සුන්ව ගොඩ ගැනීම ජීවත් වෙන්නට බැරි ජන ජීවිත කඩාවැටුණු ජනතාවට පිළිසරණක් මේ. හොඳට මතක තියාගන්නට ඕන මේ තියෙන්නේ අලු යට ගිනි. මේ තියෙන්නේ ජනතාවගේ නැතිබැරිකම දරිද්‍රතාවය බලහත්කාරයෙන් තෙරපි. කොයි වෙලාවක හරි මේක පිපිරෙනවා. මේක පිපිරෙනකොට සිදුවන්නේ මහා ඛේදවාචකයක්. අන්න ඒක ගැන තමයි අපිට තියෙන ලොකුම ගැටලුව. මේ අයවැය මායංකාරී අයවැය රට නුමග යවන රට අන්දවන අයවැය ජනතාවගේ කරපිට බදුබර පටවල ආර්ථිකය හකුලවල ආර්ථිකය කුඩා කරවල ජන ජීවිත විනාශ කරන ආර්ථික කළමනාකරණ රටාවක් තමයි අපිට මේ රජයෙන් පේන්නේ අයවැය පිළිබඳව දැන් අදනේ කතාව එළි දැක්කුනේ මේවා පිළිබඳව අපි ලොකු පරිශ්‍රයක් කරන්නට ඕන විශේෂයෙන්ම තීන්දු තීරණ ගන්න දත්ත කේන්ද්‍රීය ඒ වගේම සාක්ෂි කේන්ද්‍රීය ඒ කියන්නේ ඩේටා බේස්ඩ් එවිඩන්ස් බේස්ඩ් අප්‍රෝච් එකක් අපි අනුගමනය කරන්නේ ඒ පිළිබඳව අපි ඉදිරි දින කිහිපය තුළ සාකච්ඡා කරලා ඒවා පිළිබඳව සමාලෝචනය කරලා අපි රට වෙනුවෙන් ගත යුතු හොඳම තීන්දුවට අපි ප්‍රවේශ වෙනවා. සමගි ජන බලවේගයක් සමගි ජන සංධානයක් එක්ක සංධානගතව කටයුතු කරන්නට යම් යම් ස්වාධීන වූ පාර්ශ්වයන් ඒකරාශී වෙනවා. ඒ ඒකරාශී වෙන්නේ පාර්ලිමේන්තුව තුල උඩුගෙඩි සෙල්ලමක් කරන්නටවත් දේශපාලන බිලිබා ගැනීම තුල කරන දේශපාලන සූදුවක්වත් නෙමෙයි ප්‍රතිපත්ති ගරුකව ප්‍රතිපත්ති කේන්ද්‍රියව රටේ අනාගතය ගොඩ ගන්න පුළුවන් වැඩපිළිවෙල ක්‍රමවේදයේ කුමක්ද කියන එක ගැන හොඳ අවබෝධයක් ලබාගෙන අපි ප්‍රතිපත්තියක් මත ඒක රාශිය වෙනවා පුද්ගලයෙක් මත හෝ කණ්ඩායමක් මත හෝ නෙවෙයි ඒක රාශිය වීම සිදුවන්නේ ඒ නිසා ප්‍රතිපත්ති ගරුකව අපි වැඩ කටයුතු කරන නිසා ඔය කියන වෙලාවට ඇමතිකම් ගන්නට අගමැතිකම් ගන්නට ජනාධිපතිකම් ගන්නට තමන්ගේ ආත්ම ගරුත්වේ පාවා දෙන්නට තමන් වදාපු දෙමව්පියන්
තුට්ටු දෙකට ඒ අයගේ ආත්මයත් වෙන්දේසි කරන ඒ ප්‍රතිපත්ති බැහැර කරලා හොඳ අලුත් රට දිනවන රට වෙනුවෙන් අවස්ථාවාදී නොවන ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරනකොට තවශෙන්න ප්‍රතිපත්ති කරුක බොහෝ දෙනා එකතු වෙයි. ඉතින් ඒ තුල යම් යම් පාර්ශ්ව එකතු වෙයි කියලා අපි විශ්වාස කරනවා. प्रचार क्रियात्मक दुबई वारणेन तुर अपक्षपाती वार्ताकरणे